අයිබවන් ප ්‍රබෝධමත්තු දැසනක් අපි සූදානම් වෙන්නේ ශාක්්‍යාවලෝකනය ආරම්භ කරන්නට සිෙනසුරාධ දෙනය අද නිවාඩු පාඩුවේ නිදහසේ ඔබ සතියන්තය ගත කරන්නට සැරසෙන සෝදානම්වේට මොහොතේ. ඔබට වටිනමදායාදිි තමයි අපි තිරණ කරන්නේ ශාක්්‍යාවලෝකනය සමකිින්. අදත් ඒවුතු මවස්ථාව ඔබට උදාකරදිනුවස් ගෞරෝන අමස්කාරපූරකව ශාක්ක්‍යාව ලෝකනයට ඇරියොම් කළා මහනුරස්ගකිරිමහා විහාරවාසී. සගරි විහාරිය කරර්මචාරය යටති හලග රාජම විහාරාධිකාරරි නෙල්ලිගල ජාතියන්තර බෞදධ මධ්‍යස්ථාන අධිපති. එ වගේම යිතිහාසික කූරල රාජමහා විහාරයේ විහාරාධීපති දර්ම ේතියේ ශ්‍රී මංගල ගෞරවනම සම්මති සහිතරත්න ප්‍රදිසාාවේ ප්‍රධහන සංගනායක, පූචනයේ අතර ක මරේ මරත් හමදුරන් වහන්සේ ල්ලග හමර වන් හන්සේ. හන්සේ හැසිති ෞර ෙන් අද ශාක්‍ය ල ඩුව ෙන් පිග പප නම්. ඔබට මේ වැඩසටහන් මාලාව පුරාවටසිහිපත්කරමින් පැවතාව, ආසන වැඩසටහන් කිහි පේම සුදු කළේ සේරවා පිල මංගල මහසෑය පිරිමඳවේ තරම වටිනගේ ඔ නොවැැස්සු බොහෝ දෙනෙක් නොහැසු ඒවගේ මහ වටිනාකමක් තිබෙනසාර ගර්භ ඉතිහාසයක් තමයි අප ඔබට ක්‍රමක්මින් ලංකරමින් පැවති විශේම බුදුරජණ වහන්සගේ බුද්ධ පරිනිර්වාණය දල ලලාටදාාතුන් වහන්සේ බුද්ධදිෂ්ඨානයට අනුව ඉන් පසු ශ්‍රීදේහය ආදාහනය කළයින් පසුව සිදුණු ක්‍රියාවලිය කණ්ඩව බොම අලංකාර විදිහට ඒ තිහාසයට අපේ හිට ඇදිය නාකාරයෙන් අපි කළ සිටියයකෙන් හැගිම ඇතිවනාකාරයෙන් බුදුරජාණන් වහන්සේ අපි හිතේ ජියමාන කරන්නට ශාක්‍යාවලෝක නේදී හැකියාවක් ලැබුණ. ඒයපු ගමනි දැන්ටලාටදාාතුන් වහන්සේ උදෙසා සේරුවාවිල මංගල මහා සෑය බඳින්නට කාවන්තිස් රජ්ජරූ කටයුතු කරලා. ඉරි පසු එහි මගක් නැක් දාතුන් හස ැපත් කරීම ැනදක්ව ඇවිල් තිබෙන්නේ ඔබට මතක ඇති අපස්ව ව හසගේ සතියේදී සම්න්ධ සසිහිපත් කරන්නට යෙදුණ නාගලෝකයට ගිහිල්ලා ේෂ තුන්හසැ ට මඕන හිතහසේ පිළබඳව සහිපත් කරමින් සිටි අදේ තැන්ට ඉදිරියට අන්නට තිවෙන අවස්ථාව. අපි ඒ හවස්ථාවට යොමේනට සෝදරම්බන ොහොතේ ආරම් බෙදි ඔබට සහිපත් කරන. කූරගල උතු වූ පුදබිමට ඔබ පැමිණෙනවාන. ඔබට ආරධනාක ොම සවොතුටු විතින් ූරගල ඉතිහාස පුදබමේ ඒ සම්බුදධ පූජාව භාරගන්නට පුළුවන් කියන වග. ඒසඳහා ඔබට පුළුවන් කතා කළ තන්ගෙනන වෙන් කරගන්නට බින්දුව හතේ වතුනයි. හැට හයයි හැත්තැව හටය කියන දුරකතන අන්කේට. එවගේම කූරගල රජමහා විහාරයේ තවමත් කටයුතු වෙනුවෙන්. ඒදායක වෙන පින්නතුන්ට. අපි අරාධනා කරනවා ිින්දු යි එක හත්ව වන හැත්ත තුන හැත්ත තුනයි එක දුරකතනන්කෙන් රුක්ෂා හත්මමාර්කතා කර විස්්ර දෙදනගන්නට. ඒ රාධනාවත් සිදුකරමින් තයි අපි ශාක්‍යාව ලෝකනය අරබන්නට සූදානම් වෙන්නේ. එඒවගේම අපිබට රාධනා කරනවා යම්කිෙනෙක් මුල්ලිමි වශේන්දායක වෙනවනම්. ඒ සඳහා ඔබට සාහ න්ද ළ රග යා නම ලංකාව ක් ේ ිය ශකා තිබෙන ෙන ට මුදල් බැ කරල ගෙනු මන්ගේ අසුහතයි තුන්සිියයි හැසිය. අසුහතයි තුන්සිියයේ හැසිය. අපි සේරුවාවෙල මංගල මහසෑයි අසිරිමත් භාාවය පිළිබඳවයි ඔබට සීහිපත් කරමිනාව අප පේස්වාමින් හස අවසර අපි අද සසාකච්ඡාව එහි දිගුවක්ෝශෂයෙන්ම ආරම්භ කරමු ඔබවහන්ස සීපත් කරන්නට යෙදනා කේෂධාතුූන් වහන්සේ වඩමාන්නට නාගලෝවට වැඩි මහරහතන් වහන්සේ පිළිබඳව උහන්සේගේ පිටුපසින්. උන්හන්සේ අවසර අරගෙන කේෂධාතුන් වහන්සේලා නැවත ලංකාවට වැඩම කරන්නට නාගලෝක ඉඳලලා එන අතරතුර නාගියෝ මහා විලාපතියතිය පස්සින් ආවාය කිහෙන කාරණ වහන්ස සහිපත් කළ. ඉතිං ඉදිරියට යන්නට තිබෙනවා හැබැයි. ේරවාවිල මංගල හසයකෙන් අද කිරිපුුබලක් වගේ බලන බොම රමණී තැනක්ක වහන්සේ බොම ප්‍රියතන. ඇතන මේ ඉතිහාසේ අපි සමාජකත කළ ුත්තේ ඇයි කියන කාරණයස්න් වහසු මංහිතය නැවත නැවත මෙසාමාජයට හඬගකිවට පාඩු නහ. මොකද එතරම්ම වටන පූජනී සිද්ධස්ථානය බදුරජණන් වහන්සේගේ අසිරිමත් භාවය අපට දැන තැන ැට ඇතම් බුදුරජණන් වහසේ ජීවවාමාන වන්න තැනක් කැටියට අපට සේරවාල්ල මංග මහස හදුන්නට පොළුවන පිස්වාවන් වහස. සිරු දෙනාටම තෙරුවවන්සන්න ප්‍රාර්ථනා කරමින් වරුණු අදර් ශනිධාවේ අපේ ශාක්‍ය ලෝකන සඳහන් කතිකාව තාරම්භ කරන්නට ඇ සූදා නංවන්නේ. අපි දැන් සති කීපයක් පුරාවට මේ අසිරිමත් වූ සේරුවාවිල මංගල මහා සෑයේ, සිද්ධාර්ථ ෞතම මහමුණදුන් වහන්සේගේ උතුං වූ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් සේරුවාවිල මංගල සැහැයේ කතා වස්තු තම අපි සාකච්ඡා කරමින් පවතින්නේ. වරුණ සහිපත් කරා වගේ මේ සේරුවාවිල මහා සෑය, මහා අසදිශි මහා සෑරජාණන් වහන්සේ නමක්. සිද්ධාර්ථ ගෞතම භගවත් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්බුදු බුදුසිරුවරේ විශාලම ධාතුන් වහන්සේ. අපි දන්නවා වරු අපි මුලින් සීපත් කරා වගේ ධාතුන් වහන්සේ නමක් කියනින් ජීවමාන බුදු හාමුදුරුවෝම තමයි. අපට ලෝක පහළ වෙන සිරුමු බුදුරජාණන් වහන්සේලා කාලෝ යන්තේ මහා වීර උපජ්්‍යමාතු කුච්චියන් සදේවකන්තාාරයන්තෝ බුද්ජස්වමතම්පද යනාදි වශේ. දේවතාරාධනාව දෙවිවරු ඇවිල්ලා මහබෝසතුන් ඉදිරිට පැමිල්ලා මහාවීරයානෙනිි ලෝකයේ සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළුවෙන්ඩ සුදුසු කාලය ඇවිල්ලා. එනිසා දෙව්ලවන් චොතවෙලා මනුලොවට වැඩම කරලා මවකු සපත්තියක් ලබන්ට කියන ආරාධනාව සිද්ධකරාට පස්සේ කාලන්දී පන් දේ සංච කුළම් මාතර මේවචනාද වශේ. පස්මහා බැලුම් බලලා මහ බෝසතුන් වහන්සේලා දෙව්ලවින් චුතවෙලා මනුලුවව ඇල්ල උපත්යක් ලබනවා. එතකොට ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙනවා කියනෙ එක ඉතාම දුර්ලභකාරණයක් හැටියටත්, ඒවගේම සුදුසු කාලයේ දේශය කුලේ මෞයනාදිී මේ සිද්ධීම් බල්ල තමයි ලෝකේ බුදු කෙනෙක් පහළවෙන්නේ. ඒ වගේම තමයි ලෝකයේ තතාගිතීන් වහන්සේ දිවමම් බුදුරජාණන් වහන්සේ හා සමානයි තතාගිතීන් වහන්සේගේ සර්ුවච්ඥිධාතුන් වහන්සේ නමක්ක කියන්නේ. එතකෝට ඒ අතර විශේෂෙන් අකුදාාතුන් වහන්සේ, ඒවගේම ජයසිරිමා මහබෝහාමුදුරුවෝ රෝණයක් මොනිධාතුන් වහන්සේලා ඒ වගේම තමයි මේ ලලාට ධාතුන් වහන්සේ කෙන ධාතුන් වහන්සේලා පිශේෂකොට දක්වනවා මේ සත්ත ධාතුන් වහන්සේලාගෙන් අපි හඳුන්නනු ලබනවා. එති සේරුවාවිල මංගල මහන්සෑයේ කතාව ගැන කතාකරදදි අපි දන්නව සිද්ධාර්ථ මහා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්තයට පත්වෙලා පන්සාලිසසක් ලෝකත්ත චරිියාවේ යෙදිල තමයි උන්වහන්සේ පරි පිරිනුවම් පාන්නේ. පිරුණුවම් පාන මහොත තමයි උන්වහන්සේ දෙවි මිනිසන්ට, ජීවමාන සං්ඥාම උපදවාගෙන දිවමම් බුදු හාමුදුරෝසි, ජීියෝමාන සංඥාව ඇතිකරගෙන වන්දනා කරන්ට මෙ ධාතුන් වහන්සේලා පවතිීවා කියල අධිෂ්ඨාන කළම සත්්‍ය ධාතුන් වහන්සේලා එමනත්තන් ලලාටධාතුන් වහන්සේ අකුදාාතුන් වහන්සේල දෙනමයි සතර දළදා හාමුදුරුවන් වහන්සේලායි. ඒකෙමුතුන් වරුණ මේ අකුදාාතුන් වහන්සේ තත් අකුදාාතුන් වහන්සේ. ඒ වගේම තමයි මේ උතුන් වූ ලලාටධාතුන් වහන්සේ. ඒවගේම තමයි ද්‍රෝණයක් මුනිධාතුන් වහන්සේ අවශේෂූ, ද්‍රෝනටක් වු සරුවච්ච ධාතුන් වහන්සේලාගෙන් ද්‍රෝණ අටක් වු මුනිධාතුන් වහන්සේලයි ඒවගේම ජයස්ශ්‍රීමාා මහබෝහා මුදුරුවන්ගේ උන්වහන්සේ සවමරුම් පරොධන මොහොතේ, නොතනට ලඟින් වැඩහිටපු ජයසිරී මහ මහා බෝ හාමුදුරුවන්ගේ දක්ෂිණ ශාකා රත්නය පිහිටි උතුන් වූ අන්ුරාධපුර උඩමළුවේ මේ ස්ථානයන්හි භාග්‍යයතුන් වහන්සේ විශේෂ කොට දක්කනවා. අපි දන්නවා සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදු බුදු උතුමන් වහන්සේ පන්සීයක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන. රුවන්නලි මහා සෑසමිදු තනවන භූමියයට ඇවිල්ලා කියන වනාගතේ, අනාගතයේ දු්ට ගාමිනිී නැත්තන් දුට්ටුගැමුණු නමින් මහා නරපතියෙක් මේ ලෝකෙ පහළ වෙනවා මේ රටේ පහළ වෙනවා. ඒ ශ්‍රේෂ්ඨ නරපති තෙමේ තුන් සිංහලයම් එක්සේ සත් කරලා මෙන්න මෙතන මගේ නමින් වහසෑයක් තනවනවා. ඒ සෑයේ තමයි ද්‍රෝණයක් මුනිධාතුන් වහන්සේලා තැන්පත් එෙන්නේ කියලා ආචඥාවක් පනවනවා. ඒකට අපි කෙන බුද්ධාඥාව කියලා. ඒ වගේම තමයි තතාගතයන් වහන්සේ අනුවාධපුර මහාමේක වර්ණ උද්‍යානය නොහොත් මහමිය වුුණා උද්‍යානේ, ජයසිරි මහ මහබෝහාමුදුරුවෝ වැඩ ඉන්න භූමියට ගිහිල්ලා මාවිසින් සම්මා සම්බුද්ධත්වයට පත්තන මෝොතේ. උන්ව අමාසමඟ මට තනි නොතනයට ලඟිින් වැඩහිටියේ ජයසිරි මහ මහබෝහාන්දුවන්ගේ රංකාදේ දක්ෂින ශාකාව මෙතන පිහිටෙනවයි කියලා උන්වහන්සේ ජියමාන ඉන්න කාලෙ දේශනා කර. එතකොට, මේ අසිරිමත් වූ භූමිය මේ සේරුවාවිල මංගල මහසෑ පිහිටියාව භූමිය ළඟට ගිහිල්ලත්. පෙර කාශපකෝනාගම කකුස්වන්ද කාශප කියෙන සත්තර බුදුරජාණන් වහන්සේලාගේ. පාදිිෂ්පශය ලබපු මේ භූමිය ළඟට ගිහිල්ලා උන්වහන්සේ දේශනා කනව ජියොමානෝව ඉන්න කාලේම මෙන්න මෙතන තමයි මගේ, රුතුන් වූ ලලාටධාතුන් වහන්සේ තැන්පත්වෙලා අසිරිමත් වූ මහාසෑයක් බඳවනවා, අනාගතේ මේ රටේ පහල වෙනවා අනාගතයේ මේ රටේ පහල වෙනවා ආවන්තිස්ස කෙලා මහ නිරුදු කෙනෙක් ඒ නරෝත්තමතෙමේ මහසායක් කනවලා රම්වා බුද්ධ ප්‍රතිමාවක නලල් තාලය තුළ මගේ ලලාට ධාතුන් වහන්සේ පිහිටෙනවා කියලා උන්වහන්ස දේශනා කරනවා. එතකොට වරන මේ සේරුවාවිල මේ අපි සාමාන්‍යයෙන් සලකන්ටෝන මහා පුදබිමක් නෙවෙයි. අතිශයිම්ම වැදගත් බුද්ධ භාෂිතය තුළ තින භාගතුන් වහන්ස බුදු කරුණාවෙන් දැක්ක අසිරිමත්තුූ ඉර්ධි ප්‍රාතිහාර දක්වපු මහා පුදිමක්. අපි සන්සට මදක් අවසර දැන් එතකොට සේරුවාවිල මංගල මහා සෑ කියනි සොස්මස්ථාන අතර තිබෙන පුුණනිිභූමයක් නෙ වේනිශවා වවිනිහස. වරුණු එතන එතන හැම දෙනාටම ලොකූ ගැටළුවක් තියෙනවාව තිස්ස මහා විහාරංච බෝධිම් මරිස වට්ටියන් කියෙන තැන. පැරන පරණ පොතේ බණපොතේ සඳහන් වෙන්නේ තිස්ස විහාරයේ හැටියට සඳහන් වෙන්නේ සේරුවාවිල මංගල මහා සෑය. තොකොට අපි දැත්නම කාචරගාමේ කියලා අපි පසු අපි හොයාගෙන යදි කතරගම කිරිවිහලාත් තිස්ස මහාරාමික්කෙන තැන. ඔය ප දෙක පිළිබඳුූ මහත් වූ ආන්දුහොලනාත්මක භාවයක් තියෙනවා. අපි ගත්තාහම දකුණුලකේ අග විහා නැතං ශ්‍රේෂ්ඨම පුන්නෙ භූමි හැටියට සලකන තිස්ස මහා විහාරය එක සෙල්ලිපියක සඳහන් වෙලා තිෙනා දළදා හාමුදුරුවොත් ඔය සෑ තැන්පත් කරා තිබ්බක් කියලා. ොක මනාව අපේ ගයංචානුක විධාන පත්‍රණයන්ගේ ගෘතියන්හි සෙල්ලිපියාදිය නිශ්‍රේ කරකන එතුමාක පැහැදිලි කරනවා. එතකොට වරුණ සත්‍ය වශයම සේරුවාවිල මංගල මහා සෑය, මේ තිස්සමහා විහාරය කියන නමින් හඳුන්වනවා කියන මතයකුත්. විද්ුවත් මතයකුත් මේ අතර තියෙනවා. සමහර විට කාවන් තිස්ස රජු විසින් ඉිකරනිසා තිස්ව විහාරයකල හඳුුවටත් ඇති. ඕ කාවන් තිස්ස රජතුමා හද පොනිතා තිස්ව විහාර වඩ පොළුවන් ඇබෑ තිස්ස මහා රාමෙතින දකුල්වටේ රහුණ ඉන්න රජජුරෝ තමයි. හොයාගෙන ගිහිල්ලා මේ ප්‍රදේශයට ගිහිල්ලා. ඒ පලා තින රජවරු සමගෙකොත් වෙලා විශේෂෙන් අපි අර මුලදි සිහිපත් කරාණෙවරු. කාවන්තිස්ස රජ්ජුරුව මේ හිදන්ගිය සේරුණුවර පාලන කරපු ශිියෝරජුරුවටත් ලෝනරුවර පාලනය කරපු මහා නාගෙක්කෙන රජුරුව දෙන්නම එකතු කරගනෙ මේ මහස ඇය තනවන්නේ. එට කාවන්තිස්ස රජ්ජුරුව දක්ුණු ලකේ රහුණයිද යද්ද සේරුණුවර පාලනයක නො ශිවක් කියන රජ්ජුරෝකෙනෙක්. එවට ඒ ප්‍රදේශයේ පාලකයකුත් නෙවෙත් මේ තිස්ස රජ්ජුරුව කියන්නේ කාවන්තිස්ස රජ්ජුරූ කියල කියන්නේ. එතකොට, තතාග මං කියාගෙනාවවරුණ තතාගතීන් වහන්සේගේ බුද්ධාඥාවට පිහිටෙන ශ්‍රේෂ්ඨ පුදබින් තුනක් වෙත්නන්ඒ උතුන් වූ සේරුවාවිල මංගල මහ සෑයත්, පරමපූජනීය මහල මනුල වශදෂ මහා සෑය උතුන් වූ රුවල් නැලි මහ සෑයත්, ඒ ශ්‍රේෂ්ට ව අසිරිමත් වූ ජයසිරි මහ මහබෝහා මුදරුවෝ කියන මේ බුද්ධභූමිත් වන තමයි. භාග්‍යතුන් වහන්සේ බුද්ධාඥාවක් පතුරුවලාම ආරක්ෂා කරමය පැවතිච්චි භූමි හැටියට පවතින්නේ. ඒ වගේම තමයි මේ බුද්ධ භමි භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ බුද්ධ ආඥාව පතුරව්වට පස්සේ වරුණ මේ බුද්ධ භූමි දෙවිවරු විසින් ආරක්‍ෂා කරනවාවරුණ. දැන් අපි ගත්තා රුවන්නලී මහසෑ සමුද රුවන්නලි මහසෑ රජුන් පිහිටන භූමිය ඒ බුද්ධ භූමයක් හැටියට, ඒ ස්ථානය අසිරිමත් වූ මහා සෑය පිහිටවනවා පිහිටවනවා කියලා තතාගතින් වහන්සේ ආඥාව පතුරුුවව්වට පස්සේ දෙවිවරු විසින් කටුකොහොලින් පිරි භූමියයක් මෝට පත්කැ නොරුවන්නලි මහ සඇතින භූමිය. ඒකයින් අපා දෙපා බෞ්පහ සිව්පා කිසිුදු ප්‍රාණියකුට පෑගිල්ලා ඒ භූමිය අපවිත්‍ර නොවන විදිට කටු කොහොල් තියෙන තියවුණු කටුතියෙන කටුරුවදක් පවට පත් කෙලා බොහෝ කාලයක් ඒ භූමියෙ තියෙනවා. ඒ කියන්නේ ඒ මහා පුෂුද්ධ වූ භූමීන් වරුනැහ, ඒ අලාටධාතුන් වහන්සේවත් කේශධාතුන් වහන්සේවත් තැම්පත් කෙරලා පූජනීත්යට පත්තෙන්ට මත් එෙන්ම ඒ ස්ථාන දෙවිවරු නාගයෝ සහ මනුලොව මිනිස්සු පුදසත්කාර කරන වන්දනාමාන කරන භූමි බවට පත්වයෙනවා. දැන් අපි අර කලින් කතා කරව්වවරුණ ඒ ස්ථානයට, ග නැත්තන් ගැල් ටික ඇරගෙන යද්දි එතනහිටපු අසිරිමත් වූ නාග රජ්ජුරුවක් හිටියා. ඒ නා රජ්ජුරුවෝ මොකද කරන්නේ එතන ඒ තතාගතීන් වහන්සේ ඒ ස්ථානයේදීම මහාසෑය තනවනවා කියලා සේරුවාවිල මහස්සෑය තනවනවා කියලා තතාගතීන් වහන්සේ අනාගතයට බලපවත්තන පරිදි උන්වහන්සේ. දේශනාව නැත ආඥාවක් පතුරෝලා තියෙද්ද ඒක දැනගත්ත මහාසුමනකෙන නා රජ්ජුරුවෝ එතන ඒ භූමියට අධිගෘහිත වෙලා හිටිය. එතකොට ඒ භූමියේ නාගේ කක්දිගෘහිත වෙලා ඉන්ඳලා ඒ මහා කරණ්ඩුව වැඩම කරන මො දැ පිදිරිහයට කියනව නාගලෝකෙන් කරඩුව වැඩම කරවට පස්සේ දෙකෝටියක් නා පිරිසැවිලත් එතන අධිග්‍රෘහිත වෙනවා හැබැයි ඒ. උතුන් වූ ධාතුන් වහන්සේලා තැන්පත්තේ අසිරිමත් වූ දහත් දාකරඩුව. නැත්තං භූමින්දර කියන භූමින්දරකන නාගලෝකයේ තියෙන කේෂධාතු කරඩුව වැඩමකරවනකොට දෙකෝටියක් නාරජ්ජුරුවෝඒ අසිරිමත්ූ ධාතු කරඩුව පිටිපස්සෙන් පැමිණෙනවා. ඒ පැමිණිච්චේ දෙකෝටියක් නාරජ්්‍යුරුව එතෙන්ට එන්න කලින්. ි කියන මහරහතන් වහන්සෙත් සමඟ ඒ භූමිින්දර නාගලෝකයේ ඉන්නඒ අසිරිමත් වූ ජයසේන නාරජ්ජුරු ඇතුළු පිරිස එන්න කලින්. එතන අසිරිමත් වූ නාග ඉර්ධි ප්‍රාතිහාරපාන පොළුවන් නාගේෙ. මහාසුම්ල කියන නාරජ්ජුරෝ කෙනෙක් ඒ භූමියට අධිගෘහිත වෙලා ඉන්නවා. ඒ නාගරජ්ජුරුව තමයි අපි කලින් සහිපත් කරා වගේ. ගැලුත් එක්කේ එදදි ලාට ධාතුන් වහන්සේ තැම්පත් කරගෙන එද්දි. ඒ ගැල එරෙන්ට සවස් සලස්සලා භූමිය නිශ්චිත වශයෙන් හඳුන්නා ගැනීම සඳහා රජතුමාට උපකාර කරන්ටි යෙදනේ. එතකොට මෙතන දැන් නාගලෝකයෙන් කේෂධාතුන් වහන්සේලා වැඩම කරවනවා. එතනත් ඉන්නවා අසිරිමත්තු අසිරිමත්තු නාරජ්ජුරුව කෙනෙක් ඒ භූමිියයට. අධදිිග්‍රෘහිත වෙලා ඉන්නවා. ඉතිං ඔයාතරෙ තමයි මේ භූමින්න්දර කියන නාරගවිමාන නාගවිමානය තියන කේෂධාතුන් වහන්සේලා වැඩම කරවන්ට ශිව කියන මහරහතන් වහන්සේ වැඩම කරවන්නේ. එතකොට මෙන්න මෙතන ජයසේන නාරජ්ජුරුවගව වැඩහිටපු ධාතුන් වහන්සේලා ලබාගන්න ගෙහිල්ලා. ඒ රජ්ජුරුවෝන්ට අන්තිමේට කියනවා බූමිින්දර කියන නාරජ්ජුරුවෝ, භූමින්දර නාග විමානයන ජයසේන නාරජ්ජුරුව පවසනවා. තැනකින් කේෂධාතුන් වහන්සලා ඇරගෙනයන්ට කියලා. එතකොට මේ නාග රජ්ජුරුවෝ මේ කේෂධාතු කර්ඩු ඇරන්යන්න කියන්නේ කේෂධාතු කරණු තමගේ කුස්සය තුළ සංගෝවාගෙන. ඒක මේ මහරහතන් වහන්සේට දර්ශනය නොවේවී කියන සිතුවිල්ල තුළ ඉඳල තමයි මේ කේෂධාතු කර්ඩු ඇරගෙනයන්ට කියලා කියන්නන්නේ හැයි මහා ුෘදධින්ත මහරහතන් වහන්සේ නමක් මුන් වහන්සේ සිවුම් හස්තයක් මවාගෙන ඒ උතුන් වූ දාකරණ්ඩුව රැගෙන මනුස්ස ලෝකෙයට වැඩම කරනවා. මනුස්ස ලෝකෙයට වැඩම කරාට පස්සේ ඒ ශ්‍රමණයාගෙන් අපි මදුනා ඒ ශ්‍රමණයාපෙන් රැවැටිලා ගියා කිය නැවත වෙස් වලාගෙන කුසතුල තිබ දාකර්ඩුව හොයදේ දාකරෝඩුව නෑ කියලා දැනගත්තර පස්සෙ තමයි. අපේ ඇස් දෙක ගලවගෙන යනවෝ යනවෝ කියලා දෙකෝටියක් නාරජජුරු නාගයොත් එක්ක මේ අසිරිමත්තු මහරහතන් වහන්සේ පිටි පස්සේ ශිව මහරහතන් වහන්සේ පිටි පස්සේ. විෂය පන්න 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 එන්න පටන් ගත්තේ මේ නාගරජුරෝටික, තන තමැපි සාකච්ඡා කරමෙන් පැමණුණේ එක කාරණයක් අපිට මඟෑරුණා. අරවගේ අශදිචි මහා භූමියක ඒ සෑයක් තනවද්දි. ඒ සෑඇත් එෙක්කෙක් බැදිිච්චි රස කතාර වරුණ ගිය සතියත් මතු කරාවගේ රුවන්නලී මහා සෑයයි. ඒ වගේම තමයි රුවන්නලි මහා සෑයයි, සේරුවාවිල මංගල මහා සෑයයි, ඉදි කිරීමේ තියෙන කතාවස්තු දෙකටිකක් සමානභාවයක් තියෙනවා වරුුණත් ගේ සතියත් සාහිත්‍යය කියල සමහරු විතනවා. සමහරෝ සාහිත්‍යය කෙන හිතන්න පුළුවන්. ඒට එකකාරණයක් තමයි අ බුද්ධාඥාවට ඉදිවෙන සමභූමි සමචෛත්‍ය දෙකත් තමයි තෑවල් දෙකක් තියෙනවනන්ගේ සෑවල් දෙක තමයි තතාගතන් වහන්සේ දිවමානකාරයේ ධර්මාන කාලේ ජිවමාන වැඩඉන්න කාලේ, බදධාඥාව පිහිටලා ඉදිකරපු භූමි දෙකක් වෙත්නම් සෑවල් දෙකක් වෙත්නං භූමි දෙකක් වංකරලා තියෙනවන මහසෑය තනවන භූමිය ලකුණු කරන්නේ තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒක අතිශයිම වැදගත්වෙනවරුණ ඒ භූමි දෙක ලකුණු කරන්නේ තතාගතන් වහන්සේ. එනිසා ඒ සෑවල් හදන භූමිය ඒ අසිරිමත් වූ තනවන සෑවල් අතිශයිම් ශ්‍රේෂ්ටත්යට පත්වෙනවා දෙවුලව දෙවියෝ බඹලව බ්‍රක්්මයෝ පවා ඒ තැන සෑයක් තනවෙනකම් බලාගෙන ඉන්නවා ඇයිඒ භාග්‍යතුන් වහන්සේ මහා සෑය තනවන දිනය භාගතුන් වහන්සේ මහා සෑය තනවන අවස්ථාව දිහා භාග්‍යතුන් වහන්සේ ගේ ආචඥාව අහපු ඒ භූමියේ ඒ මහා සෑය තැනවෙනවා භාග්‍යතුන් වහන්සේ තතාග තාචඥාව පතුරවනවා දෙවුලව දෙවියෝ බලාගෙන හිටියා භාගිතුන් වහන්සේ තතාග තාඥාව පතුරනවා බ්‍රහ්මලෝකේ බ්‍රහ්මියෝ බලාගෙනත් හිටිය. බ්‍රාග්‍යතුන් වහන්සේ බ්‍රහ්මලෝකය ඒ ආඥ්ඥාව පතුරනවා නාගලෝකෙ නාගියෝොත් බලාගෙන වැඩ හිටියා. එතකොට වරුණ මේක දැක්ක නැති කට්ටිය තමයි මනුස්සලෝකයේ මිනිස්සු කියන්නේ. එතකට මිනිස්සු නොදනෙන්ට දෙවියොත් දන්නවා මේ සෑ තැනවෙන්නේ මෙතන නාගියොත් දන්නවා මේ සෑ තැනවෙන්නේ මෙතන. ්‍රහමියයුත් දන්නව මේ සෑතැනය මෙතෙන. හට දෙවලොව දෙවියෝ නාගෝ බ්‍රහ්මිියෝ දන්න මේ කතාව මනුස්සලෝකෙන් මිනිස්සු පවත්තාගෙනයක්න්නේ මක පරම්පරාව. මක රජතුමාගෙන් රජතුමාට අතනිගත්තුති මහරහතන් වහන්සේගේ මහරහතන් වහන්සේට. කාශ්‍යප මහරහතන් වහන්සේගේ පස්සේ ඒ මහකාශප මහරහතන් වහන්සේගේ ශිෂ්්‍යානු ශිෂ්‍ය පරම්පරාව තමයි ඒ ඒ කතාව කතාව නැත්තැන්ගේ. මනස්ස ලෝකටපු මහරහතන් වහන්සේලාගේමුත් කාශ්‍ය පහාමුදුරුවන්ගේ ගෝල පරම්පරාව තමයි ඒ පරම්පරාව මහනන්ද මහරහතන් වහසේ චන්ද ගුත්ත මහරහතන් වහන්සේ බද්‍රුසේන මහරහතන් වහන්සේ ජයසේන මහරහතන් වහන්සේ සංගරක්කිත මහරහතන් වහන්සේ මහාදේව කියන මහරහතන් වහන්සේ ලකින මහරහතන් වහන්සේලා මකපරම්පරාවෙන් තමයි මේ කාරණාව රැකගෙනාවේ. ඉං අනතුරුව තමයි මහදේව රජ්ජුරුවොත් යටාල තිස්ත රජුරුවොත් නාග රජ්ජුරුවොත් ගෝටාබේ රජ්ජුරුවොත්, ගෝටාබේ රජ්ජුරුවන්ගේ පුතා කාවන්තිස්ස රජ්ජුරුවෝ කියන මේ රජ්ජුරුවරු තමයි ඒගවට මක පරම්පරාවෙන් පැවතගෙනාවේ. දැම් පැහැදිලේ දෙවිවරු දැනහිටියත් ප්‍රක්්මලෝක බ්‍ර්මිෝ දැනහිටියත්. මනුස්සලෝකෙ මිනිස්සු මේක පවත්වාගනාවේ මහරහතන් වහන්සේල ඇතුළුවට ශිෂ්‍යානු ශිෂ්‍යපරම්පරාවෙන් මහරහතන් වහන්සේලා සංගපාර්ශයවත් ගිහිෝ හැටියට පියපුතු පාශ්වයෙන් තමයි මේක පවත්වාගෙන ආරි. දැන් මේ උත්කෘෂ්ටෝ පිංකම කරන්න පිනතිබ්බා මේ මහා සෑය තනවල දැන් මේ මහා සෑයේ කේෂධාතුන් වහන්සසේලා තැන්පත් කරන්ටත් අදහස් කර අ රම්මුවා සම්බුද්ධ ප්‍රතිමාවේ උතුන් වූ සිරස්ථලය තුළ අපි දන්නවාවරුණ කේෂධාතුන් වහන්සේලා කියන්නේ විශේෂිත වූ ධාතුන් වහන්සේලා. පිම හසමට අසර දෙන්න කෙට රාමිකට යන් පිරාමින් පසු අපට කේශධාතුන් වහන්සේලා පිළිබඳවා සිරිය තවත් වික්්‍යා කරන්නට පුළුවන් බහෝධන බොහොම කැමැත්තිෙන් ඉන්නේ අපි විරාමිට ගිලින් පසුව ඒ පිරිිබඳව සාකච්ාරම පිස්සෝමි වහන්ස මට මතක්වන්න ොබහන්සේගේ සතයේත් වැඩිසට අනතුල සිහිපත් කරපු කාරණාවමයි. ඒ කියන්නේ මනුලොව මෙවැනි සෑයක් සැදෙන තැන ඒ මනුලොවෝ ඉන්න මිනිස්සුන්ට ඒ උතුම් කටයුත්තට යොමු වූ. මිනිසුන්ට නැතම් මනුෂ්‍යනට දෙවුල්ලොව දෙවියන් නාලොව නාගයන් බඹලොව බ්‍රහ්මයන් උදව කරනවාය කියෙන කාණය ඔබහන්සේ ප්‍රත්්‍යක්ෂක කොට කිව්වා. මටා අදත්මතක් වුණේ කරණාවමයි ඔබහන්ස සීපත් කළ ආකාරයකට දැනගෙන හිටපු බ්‍රහ්මයෝ දැනගෙන හිටපු දෙවියෝ දැනගෙන හිටපු නාගෝ මේ පුදබිමේ මේ ආකාරය මහසෑ බැඳනවා එක් කියලා දැනගෙන ඒ නිසි කල එනතුරු බලාඉන්නට ඇති. ඉන් පසු ඒ මහා පින්ංකංවලට එනොෙෙන අනෂ්‍ය කොට්ටආසයුත් සහ සම්බන්ධ වන්න ආකාරය පිළමව රයා සිරයක්ක් ඇති. අපිතින්ඒ පිබඳව තවත් කතා ාහ කරන්නට සූදාන ඊ මත්තය විරමයකටයනො වබට සහිපත් කන කරගල පුදබිීමේ දුරකතරංක. විද දේවල්ලට අංකගේ ඔසයඔබට ොරතුර දෙනගන්න පුලුවන් සම්බද් ේවා ාරගන්න විෙනම මංගේ ඇතිේ වෙනවා එවගේ අෙකුත් මේ පුදබිම සිදුවවෙන්නව කටයුතු පිළබඳව සහහිට සහ සම්බන්ධව ආකාරය පිළිබඳ දනගන්නට රුක්ෂාන් මහත්මට කතා කරන්න. ඒ සඳාවප කතා කල යුතු දුරකතනන්ගේමාවට සිහි පත් කරන්නට කැමතිීමකද. අප ශ්‍රාවක හරි කැමැත්තිං ඒ වෙනුවෙන් යොමුවෙන් බින්දුව එකයි හැත්ත තුනයි හැත්ත තුනයි හැත්තතුනයි එකක් දුරකතන්ගේ සඳහා වෘත්තවති බෙනවා අපි සඳහත්වවට ආරාධනා කරනවා. තවමත් කූරගල පුදබමේ ඉදි කලාට එහි කටයුතු වෙනුවෙන් දෙෙරු බඩ පන් නිස්සිලිසපියආවසන් නැති වගත්සේ පත්කරමින් ට සා සම්බන්ධව නැරියුම් කරමින් ශාක්‍යාව ලෝකනයෙන් විරාමේකටයනවා. ත සම්න්ඳවෙන්නේ ශා්‍යාව ලෝකනය සමග සිරිමත් වේරුවාවිල මංගල මහසෑය පිළිබඳවයි අපි මේ කතා ප්‍රවෘත්තිය ඇතම් මේ ශාකච්ඡාව ශාක්‍යාවලෝකනේ දිගින්දිිකටම් පත්වාගෙනෙන්නේ එඒහිද අපේ ගෞරෝණනි ස්වාමින්න හන්සේ මේ අසිනිමත් භාවය පිළබඳව චිත්‍රණයක් මවන්නේෙමේ. ය අසිරිමත් භාවේ අපේ හිතට එදාට ගිහිල්ල බලන්න පුළුවන්ංආකාරයෙන් උන්හන්සේගේ ප්‍රකාශන ශක්තියෙන් නැත අනුශාසනා. ශක්තියේය අනුශාසන ප්‍රති හරයක් පානවස්ථාවක් මේගේ නිසා ඔබේ හිතට හරි සතුටක්දනව ඇති ඒ තිහාසේ බමත්හිටියයන කියලාර. ික්්‍රත්නායක මහත්මයගේ ජිින්දගතියන දෙවරම් වෙහරේ හිමි වැඩ සිටි සම මා සිටියයානම් කියලා. අන්නේ වගේ මත් ්‍ය හිතයන ක කියලට හිතන ඇ ට හිතනයම බුදුජාන්හන්සේගේ සේරුල්ල මංගල් හසයයි ලාඩධාතුන් වහන්ස තැන්පත් කරන හොති අනනි අපි ඉන්නට ඇතිනදකිරේ හින්දම මේ ගැන කතා කරන්න හිතුනා දෝ කියල හිතනවා. අපි න්හස කේෂ ාතුන්හසේ හරියා සිරීමමත්. ේෂධාතුන් වහන්සේලාට නාගය බොහොම කැත්තක් දක්වනවාාවගේ හැඟීමක් අපට දෙැනවා. ඒවගේ දන්දාතුන් වහන්සේලා කරේ තෙමයි බුදුජණ වහන්සේ ධාතුුණන් වහන්සේලා කෙහි දෙවියෝ බ්‍රක්මයෝ නාගයෝ. බොහොම කැත්තක් දක්වන්නේ ඒ වටිනාකම අහඳාගතන නිසාධතරින් කේෂධාතුන් වහන්සේලාගේ සිරිය පිළිබඳ හන්සේ බහෝසයින් අපේ ශ්‍රාවකන්්ට කියලතියෙනවා. මේ අස්ථාවනත්තම් මේට ලටදාාතුන් වහන්ස වැඩටින්න මංගල මහසයට කේෂාතුන් වහසේලා අඩම්මන තිහස හරිරාමණයයි. ඔවවරුණ තතාගෙතීන් වහන්සේ නමක්්‍ය කේෂධාතුන් වහන්සේලා කියන්නේ. ජීෝමාන බුදුරජාණන් වහන්සේ නමක් නැතන තතාගතන් වහන්සේ නමක් ලෝකයේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ නමත් ධර්මාන කාලේ ශ ශාරීරිකධාතුන් වහන්සේලා ගොඩටනෙවරුණ කේශධාතුන් වහන්සේලා වැටෙන්නේ. එට ලෝකයේ ශාරීරිකදාාතුන් ධන්තධාතුන් වහන්සේලා දළදා ධන්තධාතුන් වහන්සේලා දළදාධාතුන් වහන්සේලා ලලාටධාතුන් වහන්සේලා අකුධාතුන් වහන්සේලා ග්‍රිවාධාතුන් වහන්සේලා ශාරීරික ධාතුන් වහන්සේලා කිනම ධාතුන් වහන්සේලා සියල්ලක්ම සහ කේෂධාතුන් වහන්සේලා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු චෛත්‍යී කියෙනකොටට තමයි වැටෙන්නේ. ශාරීරික පාරිභෝගික උද්වේසික. ශාරීකකින් ශරීරයේ කොටස් පරිභෝගික කියැන ජයශරිමා මහබෝධිය බුද්ධාසනයන් පාත්‍රා දහතුන් වහන්සේලා ඒ වගේ භාගතුන් වහන්සේ පරිබෝජන පරිහරණය කරපු ධාතුන් වහන්සේලා උද්දේසික කියන්නේ භාගතුන් වහන්සේ වෙනුවෙන් උදෙසා අනවපු ප්‍රතිපිළිමාදයට තමයි අපිහෙම හඳුන්නනු ලබන්නේ. එතකොට ලෝකයේ ග්‍රිවාධාතුන් වහන්සේලා. ලෝකේ ලලාටධාතුන් වහන්සේලා. තල දාහා මුදුරුවන් වහන්සේලා හතර නම ධන්තධාතුන් වහන්සේලා තිස් හය නම. අකු ධාතුන් වහන්සේලා දෙනම. වෙතවට මෛජංගනයේ මහය සෑ තැන්පත් කල තින ග්‍රිවාධාතුන් වහන්සේ. මේ ධාතුන් වහන්සේලා ලෝකේට දායා දෙවෙන්ටනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් පිරුණුවම් පෑ යුතුමයි. නැතන් ශාරිකධාතුන් වහන්සේලා ලබාගැනීම හැකිියාව නෑනෙ. අදීගවාපය මහාස ඇතැම්පත් කරාකිෙන සඳාගෙන භාගතුන් වහන්සේ නියධාතුන් වහන්සේලා. එට ලෝතුරා බුදුරජාණන් වහන්සේ නම ජියමානු ඉන්න කාලෙ නියධාතුන් වහන්සේ නමක් ලබාගැනීමේ හැකියාවත් තියෙන්ට පුළුවන් ඉතාම කලාතුරකින්වරුණ. හැබැයි ශරීරයේ තියෙන ශාරීරික දහතුන් වහන්සේලා ගොඩටම ලැබෙන කේෂධාතුන් වහන්සේලා විතරක්ම තමයි. වෙෙසසිම්ම වැඩි වශයෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නම ජීවමානව වැඩඉන්න කාලේ, ලෝකයේ දෙවිමිනිසුන්ට නාගීන්ට වන්දනා කරන්ට අවස්ථාව ලැබෙන්නේ. එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලද උන්වහන්සේ ජීවමාන වැඩන්න කාලේ සුකිය ශ්‍රාවකවෙච්චි දෙවිවරුන්ටත් ශෘකය ශ්‍රාවකවෙච්චි ආර්ිය ශ්‍රාවකවෙච්චි ගිහි අන්ටත්, තෙරුවන්සරණගිය දෙවි මිනිසුන්ට වන්දනා කරන්නට කේෂධාතුන් වහන්සේලා ලබාදීපු තැන්, බොහෝතැංවල තියනව අපි දත්කාම අපි සිරීපාදය කතාවස් වූ ගැන සිහිපත් පෙරද්දි ම අංගනය ගැන කතා කරද්දි. උන්වහන්සේ සුමන සමන් දෙවි රජුන්ගේ ආරාධනාවට, වහන්සේගේ දක්ෂින හස්තයෙන් සිරෙස පිරි මැදලා උතුන් වූ කේෂධාතුන් වහන්සලා සුමන සමන් දෙවියන්ට ලබාදුන්නක් කියලාපිය හල තියෙනවා. ඒවගේම තමයි තපස්සු බල්ලුක වෙළඳ දෙපෑයන්ට කේෂධාතුන් වහන්සේ ලබාදුන්න කියල සඳහක් වෙනවා. ඒවගේම ස්ථාහිත්‍යය තුළ සඳහන් වෙනවා. ඒ රටවෙල ඒඒ තැංගලදි භාග්‍යතුන් වහන්සේ කේෂධාතුන් වහන්සලා ලබාදුන්න කියලා. එට ජීවමාන කේෂධාතුන් වහන්සේලා එනිසාපි කියනවා, අිනීල අක්බමට තතාගතින් වහන්සේගේ සරුවචඥ දහතුන් වහන්සේලා ගැන සහිපත් කරද්දි. අභිනීල වූ අක්බඹරූ සරුවචඥ ජීවකේෂධාතුන් වහන්සේලා ගෙන නමක්කඔය කේෂධාතුන් වහන්සේට පට පැදිිලත් තියෙනවා. තැන් අපිගේ ජීව ලලාටධාතුන් වහන්සේ කියන්නේෙ නැහ ජීවකේෂධාතුන් වහන්සේලා කියලා විශේෂ නමකින් කේශධාතුන් වහන්සේලා හඳන්නනවවරුණ තතාගතීන් වහන්සේ ධරමාන කාලයේදී ජීවත්තලා ඉන්න කාලේදි. ලෝකේට කේෂධාතුන් වහන්සේලා දායාද වෙච්ච නිසා. අන්නේ තතාගතීන් වහන්සේ ජීවමාන ඉන්න කාලේ තපස්සු බල්ලුක වෙළඳ දෙබෑ අන්ට දීපු කේෂධාතුන් වහන්සේලාගෙන් කොටසත් තමයි භූමින්දරෙකින නාගලෝකේයට ලැබිලා ජයසේනකේෙන නාරජ්ජුරෝලඟ වැඩෙ ඉන්නේ අන්නේ ධාතුන් වහන්සේලා ටික තමයි. විශේෂයෙන්ම වැඩමකරවගෙන එන්ට යන්නේ මහරහතන් වහන්සේලාගේ අවවාද අනුශාසන යටතේ විශේෂයෙන්ම චුල්ල පින්ඩ පාතික තිස්ස මහරහතන් වහන්සේගේ නියෝගෙන්. ශිව කියන මහරහතන් වහන්සේ වැඩමකරවාගෙන යන්නේ. ඒ උතුන් වූ භූමිින්ද්‍ර නාගලෝක තින කේෂධාතුන් වහන්සේලා වැඩමකරවගන්න. දැන් අසිරිමත්විදිහට ප්‍රාතිහාර පාමිින් මේ භූමිින්ද්‍රර නාගලෝකටගේ ශිව කියන මහරහතන් වහන්සේ. කේෂධාතුූ කරණ්ඩුව වැඩම කරවාගෙනවිත් චුල්ල පින්්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේකි අතට දුන්නා කාවන්තිස්ස මහරජ්ජුරුවෝ එතන වාසය කරන ඇත ඉන්න අවස්ථාවක තමයි මේ චුල්ල පින්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේට භූමින්දරකින නාගලෝකේ ජයසේන කියන නාගරජ්ජුරුවෝ ළඟතිබ්බ කේෂධාතු කරණ්ඩුව මේ ශිව මහරහතන් වහන්සේ වැඩමකරවාගෙන දුන්නේ. දැ හාශිව මහරහතන් වහන්සේ චුල්ල පින්ඩ පාතික තිස්ව මහරහතන් වහන්සේට කාවන්තිස්ට රජ්ජුරුවෝ අභිමුක්කයේදීම මේ කේෂධාතුන් වහන්සේගේ කරඩුව ලබා දෙද්දිම අර දෙකෝටියක් නා පිරිවරෙන් මහත් වූ අඳුහුනා තියාගෙන ආපු ජයසේන නාරජ්ජුරුව ඇතුළු පිරිස එක පාන්්ටම චෝදනාවක් කරා මහාශිව මහරහතන් වහන්සේට මේ ශ්‍රමණයා අපගේ ධාතුකරණ්ඩුව ස්ොරකංකරගෙන ආවා, මේ ශ්‍රමණයා හොරකං කරාව කියෙන දැන් චෝදනාවක් කරව්වා, මේ මහරහතන් වහන්සේට මේ කරඩුව හොරාගෙන ආවක් කියලා. මේ භූමින්දර නාගලෝකීන් දංආාපු ජයසේන නෛජරජ්ජුරු ඇතුළු පිරිස චෝදනාවක් කරාවරුණ, මේ මහාසිිව මහරහතන් වහන්සෙක්න මේ ශ්‍රමණයා, අපිට අයිති ධාතු කරණ්ඩුව හොරාගෙනවා මෙයා හොරෙක් මේ මහරහතන් වහන්සේ හොරෙක් අපේ කරඩුව හොරාගෙනවා කියලා ස්ොරෙක් පවට පත් කල්ලා චෝදනාවකට පත්කරව්වා මේ මහරහතන් වහන්සේට මේ නාගලෝකේ නාගෝ. ඉට පස්ස මේ නාගලෝකෙ නාගෝන්ට මහාශිව මහරහතන් වහන්සේ කිව නෑමන් ස්ොරකං කරේ නෑ තියෙන තැනකින් ගේන්න කියලා කිව්ව එනිසා මං එතනින් ගෙනවා. තියෙනතැනකින් ගෙනවා කියලා කියන්න කිව්ව තියෙනතැනකින් ගෙන්්ඩ කියලා ැ තුන්වතාවක් කිවනනිවරු දැන් ජැසන නරජ්ජරුවෝ මහශ්‍ය මමාරාතන් වහන්සේට අවස්ථා තුනකදීම කියලා අවසොර දුන්න ඊට පාසේ තමයි ගෙනාව. ඉටසේ මේ මේ රජ්ජුරුවෝ අහනව ඔබට ශාක්ෂි තියෙනවාද කියලා ශාක්ෂි තියෙනවකිවඩ පස්සෙ කියනවා මේ ජයසේන නාරජ්ජුරුවන්ගේ බෑන කෙනෙක් හිටියා සමුණුප්පල කියලා හුගේ බෑන හිටියා. එත් බෑනාවෙන නාරජ්ජුරුව පෙන්නවව බෙන්න්න මේ බෑනාවෙන සමුණුප්පල කෙන බෑනාවෙන නාරජ්ජුරුවෝ, ශාක්ෂි තියෙන තැනකින් ගේන්ට කියලා කිව්වා කියන කාරණයට කියලා න මහාශිෝ මහරහතන් වහන්ස දැන් පෙන්න්නනවා. එතකොට, මේ සමුුණුප්පලකින නාරජ්වුරුවන්ගේෙන් චුල්ල පින්ඩ පාතික තිස්ස හා මුදුරුවෝ මහරහතන් වහන්සේ කාවන්තිස්ස මහරජතුමත් අහනවා සැබෑවැත්ත නාරජ්ජුරුවෝ මේ කියන්නේ නුඹ හිටියද නුමගේ මාමන්දිය වෙන ජයසේ නාරජ්ජුරුවෝ මේ මහාශිව මහරහතන් වහන්සේට තියෙන තැනකින් ධාතු කරඩුවත් තියෙනවන ඇරන් යන්න ඒකටමගේ විරුද්ධත්වයක් නෑ කියලා පැවසුවාද කියලා කියන. දට ඔහු කියනවා එසේ ආර්ියන් වහන්ස මගේ මාමණ්ඩිය වෙන ජයසේන නාරජ්ජුරුවෝ තුන් විටක් විමසව්වා ජයසේන නාරජ්ජුරුවන්ගේ මහාශිව මහරහතන් වහන්සේ ඒ කරඩුව තියෙන තැනකින් ඇරංගයාට කමන් නැද්ද කියලා ඔහු ඒකට අවශ්‍ය අනුමැතිය තුන් අවස්ථාවක් ලබා දුන්නා ඒක නිසා තමයි ඒ ප්‍රකාශය සිද්ධ කරා ජයසේන නාරජ්ජුරුවෝ තියෙන තැනකින් ඇරයන්ට කියලා ඒක අනුව තමයි දාතු කරණඩු වැඩකන වැඩම කරවගෙන මහාශිව මහරහතන් වහන්සේ වැඩම කරේ කියලා සමුණුප්පල කියන ඔහුගේ බෑණනුවන් එනනා රජ්ජුරුවෝ ප්‍රකාශයට පත් කරනවා. මෙන්න මෙතනෙද්දේ මහාචිව මහරහතන් වහන්සේ නිර්දෝෂි බවට පත්වෙනවා. ඉං අනතුරුව තමයි. නාග ලෝකෙන්ගෙනාපු කේෂධාතුන් වහන්සේල්ලා කරඩුව පංචතූර්ය නාද මැද තුන් වවස්ථාවක්. මේ මහ සෑය වටේ පෙදශ්‍යනාකිරීම ආරම්භ කරනවා. එතකොට මේ නාග ලෝකෙෙන්ආපු ජයසේන නාරජ්්‍යුරුවත් එක්කාාපු මේ නා පිරිසත්, මෙතන වැඩහිටපු සුන මහාසුමන නාරජ්්‍යුරුවත් එක් එකටතු වෙලා, මේ උතුන් වූ ලලාට ධාතුන් වහන්සේ තැනවන මහා සෑය. කේෂධාතුන් වහන්සේලා තැම්පත් මහ සෑයක් බවට පත්තෙනව ලලාටදාාතුන් වහන්සේ සමගම සේරුව අවිල මංගල සෑය. එතෙන්ට අදිගෘහිත වෙනවා. ඒ ආපු පිරිස පස්සේ තමයි ජයසේන කියෙන් නා රජ්ජුරුවෝ දක්කුණු දළදා හා මුදුරුවන්ට අධි ගෘහිත වෙලා ඒරුවාවිට නොදුරු නොලංවල් මහ කැලේ මැද තියෙන ඒ අසිරිමත්තුෝ සෝමාවතී මහා සෑළඟට ඇවිල්ල දක්ුණු දළදා හා මුදුරුවොත් එක්ක එයාගාවම තමයි වැඩහිටියේ දකුණු දළදා හාමුදුරුවොත් ඒ දුණු දළදා හාමුදුරුවොත් රැගෙන සේරුවාවිලට නොදුරුව තියෙන සෝමාවතියට පසු අධි ග්‍රෘහිත වෙනවා එතකොටට ජයසේන නාරජ්ජිරුවන්ගේ පිරිවරින් දෙකෝටියක් නාගයෝ සේරුවාවිල මංගල මහා සෑයේ මහාසුමන නාරජ්ගිරෝත්තක් එකොතු වෙලා ඒකේෂධාතුන් වහන්සේලා රකින්ටත් ඒලලාට ධාතුන් වහන්සේලා රකින්ටත් ඒබූ සෑයට අධි ගෘහිත වෙනවා. තැන් සේරුවාවිල මංගල මහා සෑයළඟ නාගයෝ කොටස් දෙකක් අක්දි ගෘහිත වෙනවා. එතන වැඩහිටපු මහාසුමන නාරජ්්‍යුරු ඇතුළු පිරිස ලාටධාතුන් වහන්සේටත් ජයසේන නාරජ්ජුරුවන් තෙක්කාාපු පමුණුප්පලකින නාරජ්ජුරුව ඇතුළු දෙකෝටියක් නාගෝ, ඒ සෑය තැන්පත්වන කේෂධාතුන් වහන්සේලා රකින්ට සේරිවාවිල මහාසෑයට අධ ගෘහිත වෙනවා. පිරිස් දෙකක් ධාතුන් වහන්සේලා දෙනමරකින්ට. එවනත්තං කේෂධාතුන් වහන්සේ රකින්ටත් ශාරීරික ධාතුන් වහන්සේ නමක් ව ලලාට ධාතුන් වහන්සේ රකින්ටත් ඒ ස්ථානයට අධිග්‍රු හිතවෙනවා වරුණ අස්තිරිමත්තුූ කතාපුුවතක් මේ කතාපුුවත. හොඳ මඟහිතන්නේ මේ සතිකිහිපය මුළුල්ලේ ඔබ වහන්සේ සේරුවාවිල මංගල මහා සෑය පිළිබඳව කළ මේ වර්ණනාව. සැබවින්ම අපේ හිතේ ආශ්චරිමත්තාරණ ඉස්මතුූුණ අවස්ථාවක්. අපි පහුගේ කාලි දැක්ක සේරුවාවිල මංගල මහා සෑ බොහුමිය. ඒ හාසඇැ පිහිටි භූමියටහ ආකාස සිතුවෙෙන්න්නා වූ පිපරයාසියන් නැත්තම් ආස්්චර්රයන් අන්තර්ගත වුණු වීඩියෝ පට පව. එවගේම සේරවාවිල මංගල මහාසෑ බහමියයට ගිහාම. ඒ භූමියයේේ සලපත මළුවේ කොකතිබෙනේ රුද්ගොමූ අතරට ගිහාම දෙැෙන සිලස. දැනෙන වෙනස අත්වනි නෝනෝබ. ොන හරි වෙනක් දෙනොනේද සේරුවෙල මංගල මහසැ බහමියයට ගිහම මේ පුදුම සිල්ලසක් දෙන ස්වාමෙන සමරලට මේ නාගලෝකයේයට අධිගෘූහිත නාගේයෝහෙම විමාන කරගනින් ඉදන කිලස මරලාට තනවා වැඩි තලාවකින් යුතු මේ පු්‍යෙබූමීම එක පැත්තැකින් ඉන් පසුව සලපතල මල්ුව මේ සියලු දෙවල් දිහා බැලුවහ හරි අසිරිමත් භාාවයක් පෙන අනස්වාමන හසමේ මේ අපිට නොපිරන දේව බ්‍රක්්ම නාග කොට්ටාශයන්ගේ පැල්ම තතාම ලෙසින් පතින ඇති පු න බූමේද ස්වාමෙනා. වරුණේ එසේමයි විශේෂයෙන්ම නාගලෝකෙ නාගේ අධිගෘහිතවෙච්චි පුදබිංවල සිසිලස කියන කාරණි අනිවාර්රයෙන් තියෙන තැනයි. නාගලෝකෙ නාගියෝ විශේෂයම ජලේට අධිපතිීනෙ ජලයට අධිපති පිරිසක් තමයි නාගියෝ කලා කියන්නේ දැන් කැලනි ගම් මිටියාවතේ කැලනි ගගට නොදුරුව තමයි මනයක්කත නාරජ්ජුරුවන්ගේ විමානවෙච්චි කැලෙනි මහා සෑය තියනෙ. කැලනිි පුදබිමතියන්නේ. එතනක් කැලනිිගම් මිටියාවතෙන්ගෙන සිලසත් එක්ක ජලේ තියෙන තැන. ඒවාගේම තමයි මහවැලි නධීතීරයට නොදුරුුවවෙච්ච නිතර ගංවතුරයෙන් වැහිච්චි, ජයසේනකින නාරජ්ජුරුවෝ අධි ගෘහිතවෙච්ච, සෝමාවතී මහස ඇතින එතන සිසිලස තියෙනම ජලයට හා සම්බන්ධයි. ඒවාගේම තමයි මහවැලි නදීතීරයේ දකුණුතීරයේ සේරු විල ඒවිල තාම තියෙනවා. එතන ජලේ තියෙන්නේෙ. සේරුවාවිල විලට නොදරුව වලාහ වරාහ සොන්ඩි කියන ගල් පොකුණ. ගගත් තියෙනවා විලත්තියෙනවා පොකුුණත් තියෙනවා. තුනේම ජලය තියෙනවා. එතන තමයි මංගල මහාසය සේරුවාවිල පිහිතන්නේ. නාගදීපය ගත්තොතිං ඒ සින සයි මහ මුහොදේ ජලයෙන් අටවෙලා තියෙනවා. ඔ මයි අංගෙනේ නාගදීපය කියර තව මතයක්ත් නැතනත් නාගදීපය වැයි ස්මත්්‍යය තමයි. අයංගනයේ මහස අයට නොදුරුව ඒ නාගදීප කියන පුදබිම පිහිතලා තියන්නේ එතනත් නාගේ අධිගෘෝහිතයි. පට නාගේෝ අධිගෘහිත හැම තැනකම ජලේ තියෙනවාවරුණ ජලේට අධිගෘහි තක්තය අදිග්‍රෘහිකත්තේ දක්වන්නේ නාගේෝ. එ නිසා නාගේෝ කොතනද වැඩඉන්න එතන ජලය තියෙනවා ඒ ජලේ තියන තැන්වල නාගේ අධිගෘත පුදබිමක් වෙන ඒකේ ඒ කාන්තයම සිසිල් බවක් අනිවාරයම තියෙනවා. ඒ වගේම තමයි මනුස්සලෝකයට ළගම තැක්නේ නාගලෝකකෙන දෙවියෝ බ්‍රහක්්මයෝ. එගුල ගොඩක් ඇති යාමය තුසිතේ නිම්මාණය රථීය පරමයිතය පරනිම්මිත වසවත්ති ඒ වගේ අකරණිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා බ්‍රහ්මලෝකම වව ඇත්තට 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 තියෙන දවලෝක සහ බ්‍රහ්මලෝකෙනෙවරුණ. වැට මනුස්සලෝකයට සමීපමලෝකය තමයි නාගලෝකි කියන්නේ. මනුස්සලෝකයට සමීපම ලෝකයක් නිසා නාගලෝකේ නාගලෝකෙ නාගෝ කරන කියන දේවල් මනුස්සලෝකෙ මිනිස්සුන්ට හරි සමීපයි. ඒකයි මං කියන්නේ අපේ සත්තුෘුෂ මිනිස්සු පුරුදූනෝතින් නාගලෝකෙ නාගියන්ට පින් අනුමෝදං කරන්න. නාගලෝකෙ නාගයන්ට කළෙහෙගුණ සලකන්න. නාගලෝකෙ නාගීන්ට නාගාත්්‍යයෙන් අත්නෙදින මනුස්වාත්නයක් ලබාගෙන චතු්‍රවාර් සත්‍ය ධරම අවබෝධ කරගන්න. නාගලෝකෙ නාගන්ට මෙස්සිත පතුරල්ලා පින් අනුමෝදංන් කරන්න පුළුවන්නන් දිවිලෝකෙ දෙවිවරුන්ටත් තැඩිය ඉතාම ඉක්මනිින් මනුස්සලෝක මනිසුන්ට පිහිට උපකාරය ලබා දෙෙනවා ඉතාම ඉක්මණින් නාගලෝකෙ නාගයව. හෙසා නාගලෝකෙ නාගයන්ට අපි පින් අනුමෝදන් කරන්න ටෝනෑ. එවට ඔුන්ගේ දුකක් කරදරයක් කිරියරයක් කාවතින්. ඔවුන්ගේ පිහිට උපකාර ලබාගන්ති ඉතාම ලේසීවරුණ ඒමයි. ඉතින් අපිේ ඔබට ආරාධනා කරනවා. සියුරුදේවල් බැඳලා තිබෙන්න්නේ නැ තම සියරුදේවල් එකට එකතු කට තිබෙන්නේ බොදු දහම පදනම් කරගෙන. බුදුරජාණන් වහන්සේ පතනම් කරගෙන. උන්හන්සේ ශාස්ෘත්තුවයේ තබාගෙන තමයි මනුෂලෝකෙ මනුෂ්‍යියෝ දිවෙලෝකෙ දෙවියු. ප්‍රක්්මලෝක බ්‍රහක්මයෝ නාගලෝකෙ නාගයෝ මේ ආදී කොට ගත්තු සියලු කොට්ටාශ එකතුවෙලාත් එතු රොෝන් තුල හැමවිටම වෛරය ක්‍රෝදේදේශය එනේ මතුවෙන්නේ. මෛත්‍රිය කරුණාව මුදතාාව පේක්වාමි සත බ්‍රක්්ම ීරණයමයි වැඩෙන්නේ ඕන් සිත්තුල ති නිසා බුදුදහම පදනම් කරගත්තු මේ මගේයන්නට යොමුණු අය. ඒ අය වෙනුවෙනත් මෙත්සිත පතුරාණ. නොපෙරෙන කොට්ටාශ වෙනුවෙන් මෙත් සිත පතුරරාණ. නාගයන් වෙනුවෙන් මෙත්සිත පතුරුවනවා නම්. අපිස්වාමන් හස සහිපත් කලාකාරයට ඔබටත්ේ සැනසීම උදදාපත් කර ගන්න පුළුවන. පියෝට රාධනා කරනවා. ඒ ප ග තත් වන්ටව වගේම පින් අන ෝදන් කරන්න. යාරාධනවත් කරම නද වැඩ සහනනිමට පත් කරන ොහොතේ මවබට සහිපත් කරන යිතිහාසික කූරගල පුදබිමේ කටියයුතු වෙනමෙන් දායකවන පින්නතුන්ට මේ ගිනම් අංගේෙ මුදල් බැ කරලට දායකවවෙන්න කූරගල රජමහා විහාරය. නමින් ලංකාබැක්කව ේලියෝ ාකා ේති ව ගනුට දල් ැරන්න ගින මන්කගේ ස හතයි. හයිසය විස්තර දැනගන්න කරන්න බින්දුව එකයි එක හත්තතුන හැත්තතුනයි හැත්තතුනයි එක රෘක්ෂාන්ට ඒ සම්බන්ධවත්සෙහි පත් කරමින්. අද වැඩසටහන අපි නිමාවට පත් කරන්නට සැරසෙනම හොතේ ඔබට ආරාධනා කරන අපි මෙවරට කටින හපුුණයොත්ව සිදු කරන්නට බලාපොත්තුවෙන්නේ ස්ත්‍රී පුෂ්පාම විහාරස්ථානයේ සිටිතින්නේ විහාරස්ථානයේ කටයුත්තු වෙනවෙන්නේ. විහාරස්ථානයේ අපි වස්කාලිය තුළදී. හංකරන කට ුත්තක් සිදු කරනවා ධර්මශයාලා කොඩ නැගිල්ලේ ඒදධර්මශයාලා ගොඩ නැගල්ලේ ප්‍රති ංස්කරන කටයුතු වෙනුවෙන් අපි ඔබ ටාරාධනනා කරනවා දායකවෙන්නට කියලා. එපිරිිමඳ විස්තරදනගන්න කතා කරන්න බිඳුවයි හතයි හයයි නමසි අසු වටයි දා හතයි හතදිසේක. බිින්ඳුවයි හතයි හයයි නවසි අසූ වටයි, දා හතයි හතදිිස් එක දුරකතනන්කේ වෘත්තෝ තිබෙන්නේ ඒ ස්ට්‍රි පුෂ් පාම් වි රස්ථාන. පයබටාදාක න ෙත් ටින හ ුණ් ෝත්සයට සමගමී වස්කාලිය දී සේනා අස්සන පහසුකම් සැකසන මෙ ධර්ම ශාලාාව සකසාගනයේ මූතිසා තුම් කටයුත්තර දායක වෙන්නට මිදුරකතරන්කෙන් විස්තර දනගන්න සීපත් කරමින් අපේ ගෞරවන ආරාධනෙන් වැඩසට හන්ට වැඩම අදාල පෝජනීය වන්දනී ප අපි වතුරුමර දම්මර නනාක හමුදුරන් හන්සේ දදි කල හමුදුරන් හන්සේට නි දුක් නීරෝගේ චිරචීවනය තුම් ධර්මවබෝධය ප්‍රර්ථනාක හැමදිනට දිෙව සරණයි.